ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක අනුරකුමාර් දිසානායක නායකතුමනි කොහොමද ඉදිරි සටන ක්‍රියාත්මක වන්නේ මෛත්‍රී පාලනයක් වෙනුවෙන්ද ඔබතුමන්ලා සටන් කරන්නේ විශේෂයෙන් මෙම ජනාධිපති වර්ණ තීරණාත්මක ජනාධිපති වර්ණයක් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කර ගැනීම වෙනුවෙනුත් ඒ වගේම ඒකාධිපති පාලනය පරාජය පත් කර ගැනීම වෙනුවෙනුත් මෙම මෙතු වර්ණ ව්‍යාපාරට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වී සිටිනවා මීළඟ අවස්ථාව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී යමක් කියන්න දුෂ්කරතාවයක් තිබෙනවා. ඒත් ආණ්ඩුවේ පිරිස ඕනෑවටත් වඩා වැඩියෙන් විශේෂම රාජ්‍ය මාධ්‍ය නාලිකා තුල තමන්ගේම පිරිස පමණක් යොදවා ගනිමින් දේශපාලන විකෘති කිරීම අදහස් ඉදිරිපත් කිරීමෙන් කරමින් තිබෙන නිසාම මම හිතන්නේ මේ අවස්ථාවට සහභාගී වෙලා යමක් කියන්න ඕන කියලා මම කල්පනා කරා. අපි හිතනවා අපේ රට තිරණාත්මක සංදිස්ථානයක තිබෙනවා. මේ රාජපක්ෂ පාලනයටත් ඔහුගේ පවුලටත් ඔහුගේ පවුල වටේ ඉන්න කල්ලියටත් මේ රටත් මේ රටේ ජනතාවත් තව අඟලක්වත් ඉස්සරහට ගෙන යන්න බෑ. අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් අතිශය විනාශකාරී ගමනක් ගමන් කරමින් තිබෙනවා. අධිකරණ පද්ධති විනාශ කරමින් පාර්ලිමේන්තුව ඇතරම් පාර්ලිමේන්තුව සහ මුදල් බල පාණ්ඩගාර අතර ගැටුමක් නෙවෙයි තිබෙන්නේ. භාණ්ඩාගාර විසින් පාර්ලිමේන්තුව ගිලගෙන තිබෙන්නේ. ඔබ මා දැක්කා කෘතිය තිබුණ ගැටුමක් කියලා. ගැටුමක් නෙවෙයි නිර්මාණය වෙලා තියෙන ගිල ගැනීමක් තිබෙනවා. මුදල් අමාත්‍යවරයා හිටිය ජනාධිපතිවරයා විසින් ගිල ගන්නලද පාර්ලිමේන්තුව. ප්‍රජාතන්ත්‍රවාදී සහ ජනතාවගේ නිදහස වෙනින් ගොඩනගා තිබෙන සියලු ආයතන සුනි විසුණු කොට තිබෙන පාලනය. ආර්ථික වශයෙන් ගත්තොත් මෑත ඉතිහාසයේ ලංකාවේ මතුවී තිබෙන දෙවැන්තම ආර්ථික අර්බුදයට මේ රට ගෙනල්ලා තිබෙන රාජපක්ෂ පාලනය තමන්ගේ අවුරුදු 9 පාලන කාලය තුළ. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් අපි හිතනවා ඒ රටවල වලට වෙනම න්‍යායපත්‍රයක් තියෙන අතර හැබැයි අපි ලෝකයේත් එක්ක ඉස්සරහට යන්න ඕන. ලෝකයේත් එක්ක ඒකාබද්ධව යන්න ඕනකම තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් රට ඉතාමත් නරක පන්නේ හුදකලා කිරීමට නරක පන්නේ විතන්වීමකට ලක් කරමින් තිබෙන රාජපක්ෂ පාලනය. යහ පාලනයේ පැත්තෙන් ගත්තොත් වංචාව, දූෂණය, අක්‍රමිකතාවේ ඉහවා ගියපු පාලනයක් බවට මේ පාලනය පත් වී තිබෙනවා. මා දැක්ක රාජපක්ෂ ජනාධිපතිවරම කියනවා ඔහු සතුව ෆයිල් තිබෙනවා කියලා. දෝ ෆයිල් රෙස් කරන්නේ මොකටද? ඊයේ පෙරේද මා දැක්ක කියනෝ හාල් කිලෝ එක රුපියල් 50ට දෙන්න තිබියදී මෝල් හිමියෙක් විසින් තමයි මේ හාල් මිල වැඩි කරලා තිබෙන්නේ කියලා. ඒක විධායක ජනාධිපති මෝල් හිමියා අපිට දැනගන්න තිබෙනවා. ඒ නිසා මේ ජනාධිපතිවරයා දැනුවත්තුම දූෂණයට, වංචාවට, අක්‍රමිකතාවට ඉඩ දී තිබෙනව පමණක් නෙවෙයි ඔවුන් එකට අවුල් වෙලා තිබෙනවා. ඒ නිසා මේ රටේ යහපාලනය ගොඩනැගීමට ඔවුන්ට හැකියාවක් තිබේවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම 2009 මේ මාසේ 19 වෙනිදා යුද්ධය අවසන් වූ එක ඛේද වාචකයක්. එයා ඒ පැත්තෙත් මේ පැත්තෙත් තරුණයන් දහස් ගණන් ජීවිත විනාශ වී තිබෙනවා. දේපල කෝටි ගණන් විනාශයට පත් වී තිබෙනවා. ස්වාමියා නැති වෙන්දබුන් 45000 කින උතුරු පළාත පමණක් අපි අහලා තිබෙන තොරතුරු අනුව. දෙන්නම දෙමව්පිය දෙන්නම නැති දරුවෝ ඉන්නවා 5000කට ආසන්න ප්‍රමාණයක් ඛේද වාචකයක් තිබෙනවා. ඒ තමයි යුද්ධයේ ස්වභාවය. ඒ අපි පිළිකැමැති දකමැති දිනේ යුද්ධයක ස්වභාවයක තමයි. හැබැයි අපි විසින් කළ යුතුව තිබුණ මේ ජාතික සමගිය ගොඩනගන්න රාජපක්ෂ පාලනය ජාතික සමගිය ගොඩනගවන්නට සැකය, අවිශ්වාසය, ක්‍රෝධය, වෛරය වැපුරුවා. එනිසා තව දුරටත් අපේ රට රාජපක්ෂටත්, රාජපක්ෂ වටා ඉන්න පවුලටත්, පවුලේ විසින් මෙහෙම ලද කල්ලියටත් මේ රට ඉස්සරහට ගෙන යන්න දෙන්න ඕනේ නැහැ. එනිසා රාජපක්ෂ පාලන පළව හැරීම අතිශය වැදගත් මේ මොහොතේ. මේ පිළිබඳව නමුත් අපි හිතන ඔය රාජපක්ෂ පාලනයෙන් ඔබ පෙරලා දැමීමෙන් ඔබට යන ගමනක් තමයි අපේ රට අවශ්‍ය වී තිබෙන්නේ. හුදු පුටුමාරුවක්, හුදු ඔලුගෙඩි මාරුවක්, හුදු ආණ්ඩු මාරුවක් නෙවෙයි මේ 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 මොහොතේ සමාජ ඉල්ලා සිටින්නේ. අපේ මේ සමාජයේ මුළුමනින්ම උඩු යටිකුරු කරන අලුත් පරිවර්තනයකට අපේ රට කැඳවගෙන යන්න ඕනේ. ජනවාරි මාසේ 8 වෙනිදා ඡන්දෙදි ඒක කරන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒකත් අපි කියනවා. ජනවාරි මාසෙන් 8 වෙනිදාන් එහාට යන්න පුළුල් සමාජ පරිවර්තනයක් වෙනුවෙන් මතයක් ජනතාව පෙළ ගැස්වීමක් අවශ්‍යකම තිබෙනවා. ජනවාරි මාසයේ 8 වෙනිදාත් යමක් කරගත හැකි විදිහට අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම
ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තිබෙන ආයතන ශක්තිමත් කර ගැනීම සඳහා යම් ඉඩකඩක් ජනවාරි මාස 8 වෙනිදා උපයෝග කරගන්න පුළුවන් නම් නිර්මාණය කරගන්න පුළුවන් නම් ඒ සඳහා අපි මැදිහත් වෙනවා. හැබැයි අද අපේ රට අවශ්‍ය වී තිබෙන්නේ හුදු ඔලුගෙඩි මාරුවකින් හුදු ආණ්ඩු මාරුවකින් ඔබට යන සමාජ පරිවර්තනයක් මේ රටට ඕන. මේ ගඳ ගහන පිළිනුණු කඩාවැටුම මේ සමාජ ක්‍රමයට අපේ රටටත් අපේ රටේ ජනතාවටත් සිතක් සාන්තියක් ඉටු කරන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අපේ රටත් අපේ රටේ ජනතාවත් මෙතනින් ඔබට ගෙනියන්න ජනවාරි මාසයේ 8 වෙනිදාම ඔබට ගෙනියන්න දේශපාලනකට මැදිහත් විය යුතුයි. දේශපාලන ගමනක් ගෙන යා යුතු කියන විශ්වාසයෙන් නම් තමයි මෙම ජනාධිපති වරණයට අපි පක්ෂයකට මැදිහත් වෙමින් තිබෙන්නේ.